අයිබෝන් අද වීඩියෝ එක දයාසේන ගුණසිංහයන් ගැන. 1936 බිංගිරිය ප්‍රදේශයේදී උපත ලද දයාසේන ගුණසිංහයන් 70 දශකයේ මැද භාගයේදී සිය කාව්‍යානුභූතීන් කවි කෙතට දායාද කළේය. ගුරුවරයෙකු සිට පසුව පුවත්පත් කලාවේදියෙකු වූ එතුමා එහිදී සිය ආධිනත්වය ප්‍රකට කළේය. කෙටිකතා කරුවෙකු මෙන්ම කවියෙකු වන දයාසේන ගුණසිංහ මහතා නූතන කවි පරපුරේ කැපී පෙනෙන කවියෙකි. කේතුමති හෝටලයේ රාත්‍රියක්, කැනල් පාරේ නිශාචරයෝ යන කෙටිකතා දෙකද, රන්තැටියක කඳුළු නොඅදීමේ සිදුවත්, දොරමඩලා වැන පද්‍ය සංග්‍රහද මෙතුමා අතින් බිහිවිය. මොහුගේ කාව්‍ය චින්තාවත් යොදාගත් භාෂාව ඇති ආකර්ෂණීය බව නිසාම ඔහුගේ නිර්මාණ වඩාත් ජනප්‍රිය විය. සමකාලීන සමාජය පුරා පවතින යුතුය යුතුකම් හා නානාවිධ විෂමතාද සියුම්ව හා විනිවිදව දුටු නිසාම ඔහුගේ පරිකල්පනය පරිණතය. එමෙන්ම ප්‍රාණවත්ය. ඒ තුළින් සහෘද සමාජයට පණිවිඩයක් මෙන්ම රසයත සන්නිවේදනය කෙරේ. ගුණදාස අමරසේකරයන්ගෙන් පසු නිසදස් කාව්‍ය සම්ප්‍රදාය තියුණු ලෙස විවේචනය කළ කවියකි. දයාසේන ගුණසිංහ කවියා තමන් වටා ඇති සමාජය ගැඹුරින් දැකීමත්, ප්‍රබල සමාජ දෘෂ්ටියක් කවි මගින් ඉදිරිපත් කිරීමත් ඔහු සිය කවියෙන් සිදු කරයි. දැන් අපි බලමු දයාසේන ගුණසිංහ මහතාගේ නිර්මාණයක් වන කිසා ගෞතමියක නොවේ පද්‍ය පන්තිය. වීදි සරණා මවක දුටුවෙමි, දෑස කඳුලින් තෙමී අද උන, ඇගේ ළම දෙහි ගුලිව නිහඬව නොමල බිලිඳකි සෙමෙන් මිය යන කිසා ගෝතමිය කලෙසින්නය ලොවට අතපා අයද සිටියේ, මියදි බිලිඳුට නැවත පණ නොව මියෙන පොඩි පුතු රකින මග කිය. මන්සලින් සල නැගූ තොරණින් මහරු සම්බුදු සිරිත දිස්විය, උවසු උවැසිය ගැයූ පැතිගි අරම පිසවා ගැබට එක්විය. නැගෙන සැනකෙලි හඬින් සිව් දෙස පිරී අබිසෙස් ලැබී සොම්නස, විදුලි එලියෙන් පුරය එකලුව අසිරිමත් සුරලොවක් බිහිවිය. රැයෙහි මැදියම ගෙවන මොහොතෙහි දනන් කෙලිලොල් හඬ නිමාවිය, මවක් ඉකිබිඳ වැළපෙනා හඬ පාළු වීදිය වසා මතුවිය.